පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ අද ධර්ම ශ්‍රවණය කරන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව ඉගෙන ගන්න. බුදුන් වහන්සේ දේශනා කළේ මීට වසර දහස් ගානකට පෙර හිටපු මිනිසුන්ට. හැබැයි ඒ මිනිසුන්ට දේශනා කළාට ඒ කියපු හැම දෙයක්ම අදටත් හෙටටත් වලංගුයි. මොකද මේ දර්ශනය කිසිම වෙලාවක කාලයකට අදාළ වෙන්නේ නැති නිසා. ඒක හැම කාලෙටම අදාළයි. හැබැයි දර්ශනය සර්වකාලීන වුණාට වචන සර්වකාලීන නැහැ. මොකද අතීතයේ තිබ්බ වචන අපි වර්තමානයේ පාවිච්චි කරන්නේ නැහැ. වර්තමානයේ පාවිච්චි කරන වචන අනාගතයේ පාවිච්චි කරන්නේ නැහැ. ඒතර දර්ශනය වෙනස් නොවුණාට වචන වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම යම් දෙයකට විවිධ පැතිවල විවිධ ආකාරයේ දේවල් භාවිතා කරනවා හඳුන්වන්න. උදාහරණයක් විදිහට අපි දන්නම ඇල්බීසියා ශාකය. ඇල්බීසියා ශාකයට සමහරු කියනවා ගිනි සීරියා. සමහරු කියනවා මකුලත. සමහරු කියනවා ලාඩප්ප. බලන්න එකම ශාකයට විවිධ පළාත්වල හැටියට විවිධ නම් කියනවා. ඒ වගේ මේ දේශනාව දේශනා කරන්න භාවිතා කරන සමහර ඇතැම් වචන එක එක කාලයේදී එක එක විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් මේ දේවල් වලින් ගම්ම වෙන අර්ථය මේ දේවල් වලින් අර්ථවත් වෙන දේ වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි දර්ශනය කිසි දවසක වෙනස් වෙන්නේ නැහැ. නමුත් වචන වෙනස් වෙන්න පුළුවන්. එනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුන් වහන්සේ දේශනා කරපු වචන ටික නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කරපු දර්ශනය මොකක්ද උන්වහන්සේ අපිට කියා දෙන්න උත්සාහ කළේ? පටාචාරල අඹපාලලා කිසාගෝතමීලටත් තේරිච්ච, සුනීත සෝපාකල චුල්ලපන්තක වගේ පුංචි ළමයින්ටත් තේරිච්ච, ඒ වගේම මහා දැනුමක් තියෙන සාරිපුත්ත, කෝලිත උපතිස්ස ආදී දැනුමැති අයටත් තේරිච්ච දර්ශනය මොකක්ද? අපි ඒක සොයාගමු. ඉන්දියාවේ සීල ක්‍රම ඕනතරම් තිබ්බා. ඒ වගේම ඉන්දියාවේ ඕනතරම් භාවනා ක්‍රමත් තිබ්බා. සිල්වත් වීම සහ භාවනා කිරීම කියන දෙකිනුත් එහාට ගිහිල්ලා බුදුන් වහන්සේ තවත් පැතිකඩක් පෙන්නවා. ඒ තමයි දර්ශනයට පැමිණීම. දර්ශනයට පැමිණීම කියලා කියන්නේ තමන්ගේ මේ මනස තුළ හදාගෙන තියෙන දෘෂ්ටි ජාලය කඩා ගන්න එක. අපිට නිවැරදි භාවනාවක්, නිවැරදි සීලයක්, නිවැරදි මාර්ගයක් කිසි දවසක වඩන්න හම්බෙන්නේ නැහැ මේ දෘෂ්ටිගත වීම තිබුණොත්. උදාහරණයක් විදියට ඔබ මොකක් හරි කණ්ණාඩියක් දාගත්තොත්, පාටක රතු පාට කණ්ණාඩියක් දාගත්තොත් ඔබට සියලුම දේවල් රතු පාටට පේනවා. ඔබ නිල් පාට කණ්ණාඩියක් දාගත්තොත් ඔබට සියලු දේවල් නිල් පාටට පේනවා. ඒ වගේම කොළ පාට කණ්ණාඩියක් දාගත්තොත් ඔබට සියලු දේවල් කොළ පාටට පේනවා. ඒ වගේ ඔබ දාන කණ්ණාඩියට අනුව ඔබට ලෝකෙ පේන්න පටන් ගන්නවා. ඒකට තමයි දෘෂ්ටිගත වීම කියලා කියන්නේ. එහෙනම් බුදුන් වහන්සේ පෙන්නුවෙත් තවත් එක්තරා දෘෂ්ටියක්ද? නැහැ. බුදුන් වහන්සේ පෙන්නුවේ නිවැරදි දෘෂ්ටියක් නෙවෙයි. බුදුන් වහන්සේ පෙන්නුවේ දෘෂ්ටිගත වීමක් නෙවෙයි. බුදුන් වහන්සේ පෙන්නුවේ දෘෂ්ටි වලින් ගැලවීමක්. එතකොට මේ සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදි දැක්මට වඩා සියලුම දැක්මවල් ඉවත් කරාම මනසපත් වෙන තැන තමයි සම්මා දිට්ඨිය. තොර යහපත් දැකීම කියලා අපි පුංචි කාලේ ඉගෙන ගත්තට ඒක මදි මේක අර්ථවත් කරන්න. ඊට වඩා ගැඹුරට ගියපු දෙයක් මේක. යහපත මොකද්ද, අයහපත මොකද්ද කියලා තේරෙන එක ලෞකික සම්මා දිට්ඨිය කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ වුණාට මෙතනින් එහාට ගියපු විශේෂ ඥානයක් මෙතනදී යෝගාවචරයට, ඒ නිවන් මඟ වඩන කෙනාට තේරෙන පටන් ගන්නවා. ඒක තමයි සම්මා දිට්ඨිය. අපි බලමු උදාහරණයක් අරගෙන මේ දකින විදිය කොච්චර වෙනස් වෙනවද එක එක්කෙනාට සාපේක්ෂව කියලා. දවසක් පන්සලකට හාමුදුරුවෝ කෙනෙක් ආවලු නේවාසිකව නවතින්න. මේ හාමුදුරුවෝ නේවාසිකව නවතින්න ආපුවට පස්සේ මේ ඒ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවෝ කතා බහ කරාලු. ඉතින් මේ හාමුදුරුවොත් එක්ක කොහොමද ආගිය තොරතුරු. එතකොට මේ ලොකු හාමුදුරුවන්ට කියනවා, ස්වාමීනි මට මේ පන්සලේ පොඩි කාලෙකට නවතිලා බණ භාවනා ටිකක් කරගෙන ඉන්න පුළුවන්ද? එතකොට ලොකු හාමුදුරුවෝ කියනවා, නවතිලා නම් ඉන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි දැන් පුංචි නීතියක් දාලා තියෙනවා, ධර්මය දන්නේ නැති අයව අපි නවත්ත ගන්න නැහැ.
මොකද ගැටලු ඇති කියලා ඇති වෙලා තියෙනවා අපිට ධර්මය දන්නව නම් විතරයි අපි නවත්ත ගන්න. එතකොට ආගන්තුක ස්වාමින් වහන්සේ අහනවා කොහොමද ඔබ වහන්සේ ධර්මය දන්නවද කියලා දැන් මාව ජජ් කරන්නේ මාව තේරුම් ගන්න මම කොහොමද ඔබ හිතන්නේ මම ධර්මය දන්නවා කියලා කොහොමද ඒක දැනගන්නේ. එතකොට ලොකු හාමුදුර කියනවා පොඩි ධර්ම සාකච්ඡාවක් පොඩි ධර්ම සංවාදයක් අපි කරමු. එතකොට පුළුවන් අපිට ධර්මය දන්නවද නැද්ද කියලා තේරුම් ගන්න. හැබැයි අද නම් මට ගොඩක් වැඩ තියෙනවා. ඒත් මගේ ශිෂ්‍යෙක් ඉන්නවා අහවල් කාමරේ අනිත් ශිෂ්‍යෝ සික් ටික සියලුම දෙනා වැඩලා මේ පින්කමකට ඒ ස්වාමින් වහන්සේත් එක්ක ගිහිලා කතා කරන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි උන්වහන්සේගේ එක ඇහැක් පේන්නේ නැහැ. ඒ වුණාට උන්වහන්සේ අර කාමරේ ඉන්නවා පොඩක් තට්ටු දාලා තට්ටුවක් දාලා ඒ කාමරයට යන්න කිව්වා. ඉතින් මේ ආගන්තුක ස්වාමින් වහන්සේ ඒ කාමරේ ගාවට ගිහිලා තට්ටු කරාට පස්සේ එන්න කිව්වා. එතකොට මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මම ධර්ම සාකච්ඡාව පටන් ගන්න ඕනේ. මම ධර්ම සංවාදය කරන්න ඕනේ කියලා සංකේතාත්මක ධර්ම සංවාදයක් පටන් ගත්තා. යන ගමන් මේ ආගන්තුක ස්වාමීන් වහන්සේ අර එක අර කාමරේ හිටපු භික්ෂුවට එක ඇඟිල්ලක් උස්සලා පෙන්නුවා. එතකොට ඒ කාමරේ හිටපු භික්ෂුව ඇඟිලි දෙකක් උස්සලා පෙන්නුවා. එතකොට ආගන්තුක භික්ෂුව නැවත වතාවක් ඇඟිලි තුනක් උස්සලා පෙන්නුවා. ආගන්තුක භික්ෂුව මේ නේවාසික භික්ෂුව අත මිටිමලවල පෙන්නවා. එතකොටම ආගන්තුක භික්ෂුව ටට්ටක් ගාලා ලොකු හාමුදුරු ඉන්න පැත්තට වැඩියා. අර හාමුදුරුත් එක්ක ධර්ම සංවාදේ නවත්තලා දාලා ලොකු හාමුදුරු ඉන්න පැත්තට විගහට විගහට කිහිල්ලා ලොකු හාමුදුරන්ට කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ශිෂ්‍යයා නම් පුදුම ධර්මදරයෙක්. මට නම් උන්වහන්සේත් එක්ක හැරෙන්නවත් බැහැ. මම පරාදයි ස්වාමීනි ධර්ම සංවාදය. එතකොට ලොකු හාමුදුරහන මොකෝ වුණේ? ස්වාමිනී මම යන ගමන්ම කියාගෙන ගියා උන්වහන්සේට මේ ලෝකේ එකම එක ස්වභාවයයි තියෙන්නේ. ඒ බුද්ධ ස්වභාවය විතරයි. බුද්ධත්වයේ පමණයි මේ ලෝකේ පවතින්නේ. එතකොට උන්වහන්සේ කියනවා නැහැ. ඒ බුද්ධ ස්වභාවයට යන මාවතක් තියෙනවා. ධර්මය කියලා එකක් තියෙනවා. අන්න එහෙනම් ලෝකේ ධර්මය කියලා එකකුත් තියෙනවා. එහෙනම් ඉතින් මම කිව්වා බුද්ධ ස්වභාවය සහ ධර්ම රත්නය කියලා දෙකක් තියෙනවා නම් ඒක වඩන පිරිසකුත් ඉන්නවා. එහෙනම් සංඝ රත්නය කියලා තුන්වෙනි කොටසකුත් ඉන්නවා කියලා. මුන්වහන්සේ කියනවා මේ තුනම නිර්වාණය තුල ගිලී පවතිනවා. නිර්වාණයට එහා දෙයක් මේ ලෝකේ පවතින්නේ නැහැ කියලා උන්වහන්සේ අතමිටිමලෝල පෙන්නවා. ස්වාමීනි ඉතින් නිර්වාණයට එහා දෙයක් මම පෙන්වන්නේ කොහොමද? මම කියපු සියලු දේවල් අභිභවා ගියපු නිර්වාණය ලෝකේ පවතින දේ. ඉතින් උන්වහන්සේට මම පරාද වුණා කිව්වා. එතකොට මර නේවාසික භික්ෂුව එනවා. උන්වහන්සේ ඉක්මනට ඇවිල්ලා කියනවා කෝ අර හාමුදුරුව අර අලුතෙන් ආපු එක්කෙනා කියලා හොඳටම තරහ ගිහිල්ලා. ලොකු හාමුදුරුව අහනවා මොකෝ වුනේ? බලන්නකො ලොකු හාමුදුරනේ මේ 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 පුද්ගල එන ගමන් කිව්වා මට එක ඇහැයි දෙන්න කියලා ලැජ්ජා කළා එක ඇඟිල්ලක් පෙන්නලා. ඉතින් මම කිව්වා හරි ඔබට ඇඟිලි ඇස් දෙකක් තියෙනවා තමයි කියලා ඇඟිලි දෙකක් උස්සලා පෙන්නුවා. ඉතින් මේ මිනිස්සයා ආයි කියනවා අපි දෙන්නටම තියෙන්නේ ඇස් තුනයි ඇඟිලි තුනක් උස්සලා පෙන්නුවා. ඒ කියන්නේ මට ආයි එක ඇහැක් තියෙන කියලානේ කිව්වේ. ඉතින් මම මේ දෙකක් දෙන්නයි හෙව්වේ කියලා අත මිටිමලවල පෙන්නුවා කිව්වා. බලන්න එකම කතාව එකම සිද්ධි ටික ස්වාමීන් වහන්සේලා දෙන්න දෙවිධයකට දැක්ක විදිහ. එහෙනම් මේ ලෝකේ මේ එකම දේ දිහා දෙපැත්තකින් නෙවෙයි තුන් පැත්තකින් නෙවෙයි සිය පැත්තකින් නෙවෙයි දහස් පැත්තකින් වුණත් අපිට දකින්න පුළුවන්. එහෙනම් මේ දකින්න හැම දැක්මක්ම අපි කියනවා දෘෂ්ටිගත වීමක්. දෘෂ්ටිගත වීමක්. මම අහන ප්‍රශ්නයක් ආගන්තුක භික්ෂුව සම්මාදිට්ඨිකද නැත්නම් නේවාසික භික්ෂුව සම්මාදිට්ඨිකද? දෙන්නම සම්මාදිට්ඨික නැහැ. දෙන්නම දෘෂ්ටිගත වෙලා තමන් දකින විදිහත් එක හිර වෙලා. එහෙනම් මොකක් සම්මාදිට්ඨිය? ඔය ප්‍රශ්නේම ආව කච්චායන ගොත්ත කියලා හාමුදුරුව කෙනෙක්ට. මේ කච්චායන ගොත්ත කියන හාමුදුරුව බුදුහාමුදුරු ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි සම්මාදිට්ඨි සම්මාදිට්ඨිය කියලා හැමෝම කියනවා. මොකක්ද ස්වාමීනි සම්මාදිට්ඨිය කියන්නේ? මට හරි ගැටලුවක්. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ. එතන මේ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද කියලා ඇහුවාම බුදුහාමුදුරුව හරි වෙනස් උත්තරයක් දෙනවා. අපි හැමතැනම සම්මාදිට්ඨි සූත්‍රය ආදී සූත්‍රවල පැහැදිලි කරාට වඩා ටිකක් වෙනස් උත්තරයක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. කච්චායන මේ ලෝකයේ තියෙනවා මිනිස්සු ඇත කියලා දකින විදිහක් සහ නැත කියලා දකින විදිහක්. ඒතර මේ ඇත කියලා සහ නැත කියලා දකින විදිහෙන් මිදිලා කෙනෙක් මධ්‍යස්ත වුණොත් මධ්‍යස්තව දකින්න පටන් ගත්තොත් අන්න එයා සම්මාදිට්ඨිකයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඒකට වඩා තවත් ගැඹුරුවට පැහැදිලි කරන ලොකු වචන වලින් මම සරල අර්ථය පෙන්වුවේ. දැන් බලන්න මෙතනින් ගන්න තියෙන දේ
ඇත කියලා දෘෂ්ටියක් සහ නැත කියලා දෘෂ්ටියක් මේ ලෝකේ තියෙනවා මේ ඇත නැත දෙපැත්තට හිර වෙන්නේ නැතුව මධ්‍යස්ත වීමට තමයි සම්මාදිට්ඨික වීම කියලා කියන්නේ එහෙනම් දෘෂ්ටිගත වීම කියලා කියන්නේ එක්කෝ ඇතයි එක්කෝ නැතයි කියලා හිර වෙන එක ඉතින් අපි දන්න බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ පළවෙනි දේශනාවත් මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා මහණෙනි සේවණය නොකළ යුතු මේ අන්ත දෙක කාමසුකල්ලිකානියෝගේ අත්ත කියලා මතානියෝගේ හැමතිස්සෙම බුදුන් වහන්සේ අන්ත පෙන්නනවා දෙපැත්තක් පෙන්නනවා මේ ලෝකෙ මේ දෙපැත්තට කවුරු හරි බැඳුනොත් මේ දෙපැත්තට බැඳිච්ච කෙනාට අපි කියනවා මිත්‍යා දෘෂ්ටිකයා මිත්‍යා දෘෂ්ටිකය කියලා කියන්නේ මේ දෙපැත්තෙන් එක පැත්තක් හරි හරි කියලා හිතාගෙන ඒ පැත්තට දැඩිව බැඳිලා ඉන්න කෙනා එහෙනම් සම්මාදිට්ඨික මිත්‍යා දෘෂ්ටියේ මිදිච්ච සම්මාදිට්ඨික කියලා කියන්නේ කවුද මේ දෙපැත්තෙන් අයින් වෙලා හිත මැදිස්ත වීමට පත් කරගත්ත කෙනාට කියනවා සම්මාදිට්ඨික. ඒක තමයි සරලම විග්‍රහය. අපි බලමු කොහොමද එහෙනම් සම්මාදිට්ඨික වෙන්නේ. අපි ඇත්තටම සම්මාදිට්ඨිකද පොඩ්ඩක් කල්පනා කරන්න. ඔබ ඇත්තටම සම්මාදිට්ඨිකද? ඔබ සමහර වෙලාවට මේ ලෝකයේ පිළිබඳව දෘෂ්ටිගත වීම වලට ගිහිල්ලා නැද්ද? ඔබ මේ ලෝකයේ ඇතයි කියලා හෝ නැතයි කියලා හෝ පූර්ව නිගමන කරලා නැද්ද? තියෙනව නේද? බලන්න අපි මේ ලෝකයේ ඇත්තයි කියලා හිතලා මේ ලෝකෙ තියෙනවයි කියලා හිතලා මේ ලෝකේ වටපිටාව ඇත්තයි කියලා හිතලා මේව රැක ගන්න කොච්චර නම් වෙහසෙනවද මේ වෙහසෙන කෙනා මේ ලෝකේ ගැන දුක් වෙනවා ශෝක වෙනවා හඬනවා වැළපෙනවා නොයෙකුත් ආකාරයෙන් විඳවීම් වලටපත් වෙනවා අපිට ලෞකික ජීවිතේ කඩා වැටෙනකොට අපේ ආධ්‍යාත්මික ජීවිතේ පවා කඩා වැටෙනකොට අපි මේවට කම්පා වෙනවා මේ කම්පා වෙන්නේ ඇයි මේව ඇත්ත ඇයි කියලා හිතන තාක්කල් දැන් අපි බලමු මේ ලෝකේ දේවල් ඇත්තක්ද මේ ඇත්තයි කියන එක නිවැරදිද මේ ලෝකේ දේවල් තියෙනවා කියන එක නිවැරදිද කියලා අපි බලමු උදාහරණයක් විදිහට ඔබට පෙන්වන්නම් මම පීරිසියක් ඔබට මේ පේන පීරිසිය ඇත්තක් කියලා හිතනවා නේද එතකොට ඇත්තටම මේ පීරිසිය ඇත්තක්ද අපි හොයමු කොහොමද අපි ඒක හොයාගන්නේ හිතන්න කොස්ගස්වල ගෙඩි තියෙනවනේ. ඒතර මේ කොස්ගස්වලට ගෙඩි කොහෙන්ද? කොස්ගහකට ගෙඩිය ආවේ කඳෙන්ද? මුලෙන්ද? කොළෙන්ද? මලෙන්ද? පසෙන්ද? ඔබට ප්‍රශ්නයක් ඇති. මේ අහන විදිහත් එක්ක ඔබ කල්පනා කරන්න. මේ කොස් ගෙඩිය මුලෙන්ද ආවේ? කඳෙන්ද ආවේ? අතුවලින්ද ආවේ? කොළවලින්ද මල්වලින්ද කොහෙන්ද ආවේ? දැන් ඔබ කිව්වොත් එහෙම කොළවලින් කියලා කොළේ ඇතුලේ ගෙඩි නැහෙනේ. කඳ ඇතුලේ ගෙඩි නැහෙනේ. මුල ඇතුලේ ගෙඩි නැහෙනේ. පස් ඇතුලේ ගෙඩි නැහෙනේ. ඒ එක තැනකවත් නොතිබිච්ච ගෙඩියක් ගහට කොහෙන්ද? හොඳ ප්‍රශ්නයක්. ඒසර අපි කල්පනා කරන්න ඕනේ කොහෙන්ද මෙතනට ගෙඩියක් ආවේ? ගෙඩියක් කියන්නේ ඵලයක් ආවේ. මේ ඵලය ආවේ මේ කොතනින්ද කියලා අපි සොයන්න වෙනවා. එතකොට අපිට තේරෙනවා මේ එක තැනකින්වත් නෙවෙයි ඵලය ආවේ. මේ හැම තැනක්ම එකතු වීම නිසා තමයි ඵලය ආවේ. ඒතර කොස් කියලා කියන්නේ මුල, කඳ, කොළ, මල් මේ හැම දෙයකම එකතු වෙ නිර්මාණයක්. උදාහරණයක් විදිහට මම මෙහෙම අප්පුඩියක් ගැහුවොත්. එතකොට මේ අප්පුඩිය මේ අතේ තියෙනවද? නැහැ. මේ අතේ තියෙනවද? නැහැ. මේ අත් දෙකේම නොතිබිච්ච අප්පුඩිය කොහෙන්ද? මේ අත් දෙක එකතු වුණාම තමයි මේ අත්පුඩිය නිර්මාණය වුනේ. එහෙනම් මේ ඵලය කියන එක නිර්මාණය වෙන්න හේතු උටේ ඒ දේවල් නෙවෙයි. අත් නෙවෙයි. කොස් කියන ඵලය නිර්මාණය වෙන්න හේතු උනේ කඳවත්, මුලවත්, ගෙඩිවත් කොළවත් මල්වත් නෙවෙයි. එහෙනම් මොකක්ද? එකතු වීම. එහෙනම් අත්පුඩිය නිර්මාණය වෙන්න හේතු උනේ අත් දෙක නෙවෙයි එකතු වීම. දරුවා නිර්මාණය වෙන්න හේතු උනේ අම්මවත් තාත්තවත් නෙවෙයි එකතු වීම. එහෙනම් මේ ලෝකේ ඵලයට හේතුව මොකක්ද කියලා අහුවොත් ඵලයට හේතුව එකතු වීම. යේ ධම්මා හේතුප්පබවා තේ සංහේතු තථාගතවා. මේ ලෝකේ හැම දෙයක්ම හේතුඵල ධමයක්. හේතුවක් සහ ඵලයක් මත පදනම් වෙච්ච දෙයක්.
එතකොට මේ ලෝකයේ තියෙන ඵලයන් වලට හේතුව බුදුන් වහන්සේ පෙන්නවා. මොකක්ද හේතුව? එකතු වීම. එහෙනම් මේ පීරිසිය කියන ඵලයට හේතු වුනේ එකතු වීම. එතකොට මේ සියලු ලෝකේ තියෙන සියලුම දේවල් වලට හේතු වෙන්නේ එකතු වීම. දැන් අපි ගත්තොත් පෙනීම කියන එක. දැන් පෙනීම දැනීම කියන සිතනේ. එතකොට මේ පෙනීම කියන එක හැදෙන්න හේතු වුනේ ඇසවත් රූපයවත් විඥාණයවත් නෙවෙයි. මේවැ එකතු වීම තමයි සිත හැදෙන්න හේතු වුනේ. එහෙනම් මේ ලෝකයම නිර්මාණය වෙන්න හේතු වුනේ එකතු වීම. එතකොට ලෝකෙ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ එකතු වීමෙන්. කෝස් ගෙඩිය විතරක් නෙවෙයි, ඔලු ගෙඩියත්, සියලුම දේවල්, කල ගෙඩියත්, වං ගෙඩියත්, මේ ගෙඩි හැම දෙයක්ම, මේ භෞතික ලෝකේ සියලුම දේවල් එකතුවක නිර්මාණයක්. මම එක දවසකුත් පැහැදිලි කරා මොනාද මේවා එකතු වෙලා තියෙන්නේ, මොනාද මේවා එකතු වෙන්න හේතු වෙලා තියෙන්නේ. මේවා හැදෙන්න හේතු වෙලා තියෙන ප්‍රධානම දේවල් තමයි අපි දන්නවා තද ගතිය, එක් වෙන වෙන් වෙන ගතිය, උෂ්ණත්ව ගතිය, ගමන් කරන ගතිය, වර්ණය, ගන්ධය, රසය, ශක්තිය. අපි අපිට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මූලද්‍රව්‍ය පරම ආණු එකතු වෙලා තමයි මේ දේවල් නිර්මාණය වෙලා තියෙන ශුද්ධ අෂ්ටක. මේ ශුද්ධාෂ්ටකයේ එකතුව නිසා නිර්මාණය වෙලා තියෙනවා පීරිසියක්. එච්චර ගැඹුරට හිතන්න ඕනේ නැහැ. මෙතන පස් ගොඩක එකතුවක් නිසා නිර්මාණය වෙලා තියෙනවා පීරිසියක්. හැබැයි පස් ඇතුලේ පීරිසියක් නැහැ, පඨවි ඇතුලේ පීරිසියක් නැහැ, ආපෝ ඇතුලේ පීරිසියක් තිබෙන්නේ නැහැ, තේජෝ ඇතුලේ පීරිසියක් තිබෙන්නේ නැහැ, වායෝ ඇතුලේ පීරිසියක් තිබෙන්නේ නැහැ, වර්ණ ගන්ධ රස ඕජා ඇතුලේ පීරිසියක් තිබෙන්නේ නැහැ. පීරිසියක් කියන එක කොහෙන්ද මේ දේවල් එකතු වීම නිසා නිර්මාණය වුනේ? මං ඊළඟට ගන්නවා පන්දමක්. පන්දම අරගෙන වේගයෙන් කරකවන. එතකොට අපිට පේන රවුම. එතකොට මේ රවුම නිර්මාණය වෙන්න හේතු උනේ පන්දම නෙවෙයි, අත නෙවෙයි, කැරකවීම නෙවෙයි. මේ තුනේ එකතුව තමයි රවුමක් නිර්මාණය වෙන්න හේතු උනේ. දැන් ඔබට පැහැදිලිනේ. දැන් අපි බලමු මේ කොස් ගෙඩිය පිළිබඳව හැදෙන්න හේතු වෙච්ච විදිහ. හැදිච්ච විදිහ දැන් අපි දන්නවා. හැදුනට පස්සේ මොකද වෙන්නේ කියලා බලමු. මේ කොස් ගෙඩිය මම කිව්වොත් මිනිහෙක් කඩලා ගලක් උඩින් තියලා අවුරුද්දකින් විතර පස්සේ ඇවිල්ලා අරන් යනවා කියලා ඔබ පිළිගන්නවද ඒක? නැහැනේ. මොකද අවුරුද්දකට විතර පස්සේ ඇවිල්ලා අරන් යන්න කොස් ගෙඩියක් එතන ඉතිරි වෙන්නේ නැහැ. ගලක් උඩ කොස් ගෙඩියක් තියලා අවුරුද්දකින් විතර එතනට ආවොත් එතන කොස් ගෙඩියක් ඉතිරි වෙන්නේ නැහැ. මං අහනවා ඇයි කොස් ගෙඩියක් ඉතිරි වෙන්නේ නැත්තේ? මොකක්ද හේතුව? කොස් ගෙඩියක් ඉතිරි වුණේ නැත්තේ ඇත්තටම කොස් ගෙඩියක් තිබුණේ නැති නිසා. කොස් ගෙඩියක් තිබුණේ නැති නිසා තමයි කොස් ගෙඩිය ඉතිරි නොවුනේ. යම් මොහොතක කොස් ගෙඩියක් තිබුණා නම් කොස් ගෙඩිය ඉතිරි වෙනවා. එහෙනම් ඉතිරි නොවුනේ තිබ්බ නැති නිසා. එහෙනම් කොහොමද තිබ්බ නැහැ කියලා ඔප්පු කරන්නේ? මං අහනවා ප්‍රශ්නයක්. දැන් මේ පීරිසියක් මං පෙන්වුවානේ. මේ පීරිසිය හැදෙන්න කලින් තිබ්බ නැහැනේ. තිබ්බ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජ. ඒව එකතු වෙලා කොහමද පීරිසියක් හැදුණානේ? මේක කඩලා විනාශ කරලා මූලද්‍රව්‍ය දක්වාම මම කුඩු කරගෙන ගියොත් මං අහනවා එතන පීරිසියක් ඉතිරි වෙනවද? නැහැ. පීරිසියක් ඉතිරි වෙන්නේ නැහැ. එහෙනම් මුලත් පීරිසියක් තිබුණේ නැහැ. අගත් පීරිසියක් ඉතිරි වෙන්නේ නැහැ. මං අහනවා දැන් මැද්ද පීරිසියක් තියෙනවද? ඔබ තියෙනවා කියන තාක්කල් ඔබ ඇතයි කියන දෘෂ්ටියට අහුවෙලා ඔබ මේක තියෙනවා කියලා හිතන් ඉන්නවා. කණුවක් ගන්න, කොන්ක්‍රීට් කණුව. මේ කොන්ක්‍රීට් කණුව හදන්න කලින් තිබ්බේ මොනවාද? ගල්, දැලි, සිමෙන්ති, වතුර, කම්බි. ඊට පස්සේ එකතු වෙලා හැදුවම ඔන්න කණුවක් පේනවා. ඊට පස්සේ කුළු ගෙඩියක් අර කුඩු වෙන්න මං ගහනවා. ගහලා කඩලා දානවා. ඒතකොට ඉතුරු වෙනවා සිමෙන්ති කෑලි, ගල්, වැලි, කම්බි ඉතුරු වෙනවා.
මුලත් ගල් වැලි සිමෙන්ති කම්බි අගත් ගල් වැලි සිමෙන්ති කම්බි මං අහන මැද්ද මොනවද කණුවක්ද නැහැ මැද්දෙත් ගල් වැලි සිමෙන්ති කම්බිමයි ඔබ කණුවක් කියලා තැනවීමක් තාලා සම්මුතියක් හදාගෙන ඔබ හිතාගෙන කණුවක් කියලා එකක් තියේ කියලා ඇත්තටම කණුව තිබිලා තියෙන්නේ භෞතික ලෝකෙ නෙවෙයි ඔබේ ඔළුවේ ඇතුලේ අර පුංචි කාලේ කඩ ඉරි ගහලා ඔබට කියනවනේ මේ අදාළ රූපය පිළිබඳව කියන්න එක්ක අඳින්න කියලා ඒ වගේ අපේ මොලෙන් කරන්නේ මොකක්ද අර කඩ ඉරි යා කරලා සම්පූර්ණ රූපයක් මවා දෙනවා වගේ මේ ලෝකයේ තියෙන මේ පුංචි පුංචි දේවල් එකතු වෙලා හැදෙන දේවල් තුලින් අපි නිර්මාණ ඔළුවෙන් දා ගන්නවා ඔළුවෙන් ඒවට විවිධ නම් දා ගන්නවා ඔළුවෙන් ඒවට විවිධ විවිධ අදහස් දා ගන්නවා ඒක තමයි හැටි දැන් බය වෙන්න දෙයක් නෙවෙයි මේක තේරුම් ගන්න විතරයි තියෙන්නේ මොකක්ද තේරුම් ගන්න ඕනේ මේ හැම දෙයක්ම අපි මේ ඔළුවෙන් දාගෙන හදා ගන්න දේවල් දැන් ගන්න අපි ගෑනු කෙනෙක් ගම් මේ ගෑනු කෙනෙක් ගත්තාම අපිට යාර කියන්න පුළුවන් සිරියාවතිය කියන්න පුළුවන් පద్මාවතිය කියන්න පුළුවන් එහෙම නැත්නම් අපිට ඉතින් විවිධ විවිධ නම් කියන්න පුළුවන් ඒ වගේම මෙහාට අම්මා කියන්නත් පුළුවන් කෙනෙක්ට නංගි අක්කා නැන්ද අච්චි අම්මා ඔහොම කියන්නත් පුළුවන් තව යාට සිංහල කියන්න පුළුවන් දෙමළ කියන්න පුළුවන් මුස්ලිම් එහෙම කියන්න පුළුවන් එයාක් ජාතියත් එක්ක එයාට ගොවිගම පදු හකුරු බෙරව කුඹල රදා කියලා අපි ඔය කුල දා ගන්න අන්න එහෙම කියන්නත් පුළුවන් දැන් මං අහනවා මේ ගැහණු කෙනා මේ ස්ත්‍රිය අපි හෙව්වොත් ඇත්තටම සිංහලද කියලා මේ ස්ත්‍රිය සිංහලද කියලා හොයන්න මම මොකද දන්නවද කරන්නේ මේ ගෑනු කෙනාගේ කොණ්ඩෙ ටික අත අත්පය ටික ඒ වගේම ඇස් ටික ඇස් දෙක කන් දෙක නහය මේ කෑලි 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 ගලවනවා මම ගලවලා මම ඔබෙන් අහනවා මේ කෙස් සිංහලද නෑ ලොම් සිංහලද ශරීරයේ මස් හම ඇටකටු මේවා සිංහලද ලේ සිංහලද නෑ මුස්ලිම්ද දෙමළද බර්ගද නෑ එහෙනම් මේක කෑල්ලකවත් ಜಾති නෑ මං අහන ගොවිගම කෑල්ල කොහෙද තියෙන්නේ පදු කෑල්ල බෙරව කෑල්ල කුඹල් කෑල්ල රදා කෑල්ල කොහෙද තියෙන්නේ නෑ එක කෑල්ලකවත් තියෙනවද නෑ එහෙනම් අම්මා කෑල්ල විතර අම්මා කියන්නේ කොයි කෑල්ලටද අම්මා කියලා ඔබ තෝරගන්නේ මොන කෑල්ලද මං ඔහොම වෙන් කළොත් තාත්තා කියන්නේ නංගි කියන්නේ අක්කා කියන්නේ ආච්චි අම්මා කියන්නේ කොයි කෑල්ලද පුළඳුහා ගන්න බැහැනේ ඒ වගේම මම මෙහෙම කිව්වොත් සුමනාවතී කියන කෑල්ල පద్මාවතී කියන කෑල්ල කොහෙද තියෙන්නේ දැන් තමන්ගේ පැත්තට ගත්තොත් එහෙම මම කියන කෑල්ල කොහෙද තියෙන්නේ නැහැනේ එහෙනම් මේ හැම දෙයක්ම එකතු වුණාට පස්සේ අපි පනව ගන්නවා එකතු වෙලා තියෙන තාක්කල් ජාතියක් කුලයක් ඥාති බවක් ස්ත්‍රී පුරුෂ බවක් සත්වයක් මම කියලා කෙනෙක් අපිට පේනවා හැබැයි ඇත්තටම එකතු වෙච්ච දේවල් ඇතුලේ ඒව නැහැ එකතු වෙච්ච දේවල් ඇතුලේ නැහැ හැබැයි එකතු වුණාට පස්සේ අපි දාගෙන තියෙනවා මං අහන ප්‍රශ්නයක් එතකොට අපි මේ එකතු වුණාට පස්සේ අපිම දාගත්ත දෙයට නම් දාගෙන ඒක නැති වුණාට පස්සේ අඬන්නේ කවුද අපිමයි අපිම දාගෙන මේක පිරිසියක් කියලා දාලා කැඩුනට පස්සේ අපි දුක් වෙනවා අපි මොකක් කැඩුනා කියලා දුක් වෙන්නේ පිරිසිය කැඩුනා කියලා අපි කවදාවත් පස් කැඩුනා කියලා දුක් වෙන්නේ නැහැනේ සෙරමික් කැඩුනා කියලා දුක් වෙන්නේ නැහැනේ මැටි කැඩුනා කියලා දුක් වෙන්නේ නැහැනේ මේකේ මූල ස්වභාවය ඒක තමයි ඒ වුණාට ඒවා කැඩුනා කියලා දුක් වෙන්නේ අපි කොන්ක්‍රීට් කණුව කැඩුනා කියලා දුක් වෙන්න පුළුවන් අපි දුක් වෙන්නේ නැහැනේ සිමෙන්ති කැඩුනා කම්බි කැඩුනා වතුර කැඩුනා කියලා දුක් වෙන්නේ නැහැ ඒ කියන්නේ මේ එකතු වෙලා හැටගත්ත නිර්මාණය අපි ඇත්තක් කියලා හිතන තාක්කල් මේ නිර්මාණයට හානියක් වුණොත් අපිට පොඩි ප්‍රශ්නයක් එනවා අපිට හිතේ කම්පාවක් ඇති වෙනවා අපිට හිතේ එක්කෝ පිබිදීමක් හෝ කඩාවැටීමක් වෙනවා පිබිදීමක් කියලා කියන්නේ ආසාවෙන් අල්ල ගැනීමක් කඩාවැටීමක් කියලා කියන්නේ එපා වීමක් කඩාවැටීමක් දුක් වීමක් ඇති වෙනවා දැන් බුදුහාමුදුරුවෝ ඒකට හේතුව විදිහට පෙන්වන්නේ මේවා තියේ කියලා හිතන් ඉන්න එක එතකොට මං අහනවා අර පන්දම කරකෝණුකට රවුමක් තිබ්බනේ කරකෝණ එක නතර වුණාට පස්සේ රවුම ඉතිරි වුණාද නැහැ මං අහනවා ඇයි රවුම ඉතිරි නොවී නැති වුනේ
ඉතිරි උනේ නැත්තේ ඇයි රවුම? ඒකට හේතුව රවුමක් තිබ්බේ නැහැනේ. ඔබ රවුමක් තිබ්බ කියලා හිතන් හිටියනේ. අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ලෝකෙ මේ ගැඹුරු දේවල් කියලා කියන්නේ ගැඹුරු දේශනා කියලා කියන්නේ වචන පරණේව නෙවෙයි. වචන ගැඹුරුයව නෙවෙයි. මිනිස්සු ඇත්තටම ගැඹුරු දේශනාවක් කියලා හිතන් ඉන්නේ ලොකු වචන ගොඩකට. නමුත් ගැඹුරු දේශනාවක් ගැඹුරු ධර්ම කාරණාවක් කියලා කියන්නේ ගැඹුරු වචනවලට නෙවෙයි, පරණ වචනවලට නෙවෙයි, තේරුම් ගන්න බැරි වචනවලට නෙවෙයි, ගැඹුරු සිද්ධාන්තවලට. මේ ගැඹුරු සිද්ධාන්තය සරල වචනයෙන් අපිට පැහැදිලි කරන්න පුළුවන්. දැන් මම මේ පැහැදිලි කරන එක වගේ මේ ගැඹුරු සිද්ධාන්තයක්. මේක ඇතුලේ තියෙනවා හොඳ කතන්දරයක්. මොකක්ද? අපි මේ දාගෙන ඉන්න මේ නම් දාගෙන ඉන්න මේ ලෝකය ඇත්තක්ද? ඇත්තක් කියලා හිතන තාක්කල් අපි හඬනවා, අපි වැළපෙනවා, අපි දුක් වෙනවා, අපි ශෝක වෙනවා. අපි මේවා තියාගන්න උත්සාහ කරනවා. දැන් බලන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන මේ අටේ එකතු වෙලා හැදිච්ච නිර්මාණයට අපි බැඳුණානේ. බැඳුනේ මේක ඇත්තක් කියන නිසානේ. මේක යම් දවසක කැඩුනොත් අපි දුක් වෙනවනේ. කැඩුනොත් දුක් වෙනවා කියන්නේ මං අහනවා කැඩෙන්න දෙයක් තියෙනවද? කැඩෙන්න දෙයක් නැහැනේ. පන්දම කරකෝනකොට රවුම තියෙනවා. නැවැත්තුවාම රවුම නැති වුණාට පන්දම තියෙනවනේ. පන්දම තිබ්බා කිය තිබ්බට අපේ හිත සතුටු නැහැ. ඇයි? අපි මෙතන රවුමක් බලාපොරොත්තු වෙනවා. අපිට පුළුවන් නම් පන්දමෙන් තෘප්තිමත් වෙන්න. අපි පන්දමක් පමණමයි. ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීව ශුන්‍යෝ. ධාතු මාත්‍රයක් පමණමයි කියලා තේරුම් අරගෙන මේක පරිහරණය කරන්න අපිට මේ කැඩුනට ප්‍රශ්නයක් නැහැ. මේක නැතිවීමක් ඇතර පේන්නේ නැහැ. ඇතරම නැති වෙන්න තියෙන්නේ බෑ. තිබිච්ච දෙයක් නැති වුණා නම් කමක් නැහැ. තිබිච්ච නැති දෙයක් නැති වෙන එකනේ මුලාව කියන්නේ. මේ ලෝකේ නත්ති මෝහ සමෝ ජාල මෝහය සමාන දැලක් නැහැ. අපි හැම පැත්තෙම රැවටිලා. අපි හිතන් ඉන්නවා අපේ ඥාතීන් අපෙන් වෙන් වෙනවා කියලා. අපි හිතන් ඉන්නවා ලෝකේ අපිට දේවල් නැති වෙනවා කියලා. අපි හිතන් ඉන්නවා අපිට දේවල් අහිමි වෙනවා, මේ දේවල් කැඩෙනවා, බිඳෙනවා, මේ ලෝකය විනාශ වෙනවා කියලා. මං අහන ප්‍රශ්නයක්, විනාශ වෙන ලෝකයක් තියෙනවද? විනාශ වෙන්න දෙයක් තියෙනවද? යමක් නැතිවීමක් තියෙන්න නම් තියෙන්න එපැයි ඒක. තියෙන්නේ නැති දෙයක්, ඇතිවීමක් නැති දෙයක් නැති වෙන්නේ කොහොමද? නැති වෙන්නේ නැහැ. එහෙනම් මේ නැතිවීමක් ඇතිවීමක් අපි ඔළුවේ දාගෙන ඉන්නේ. ඒතර මේ ලෝකෙ මේ ඇතිවීම නැතිවීම කියන දේවල් ලෞකික පැත්තෙන් දකිනකොට තමයි තියෙන්නේ. ලෝකෝත්තර පැත්තෙන් බලනකොට මේ ලෝකේ ඇතිවීමක්වත් නැතිවීමක්වත් නැහැ. ලෝකේ පැවතීමක්වත් නැහැ. ලෝකේ තියෙන්නේ මායාකාරී බවක් විතරයි. සිහිනයක් පමණයි. මේක මිරිඟුවක් පමණයි. මස්කියා ඇටවුරන බල්ලන්සේ අපි රැවටිලා. මිරිඟුව වෙත යන මුවෙක් වගේ අපි රැවටිලා. ගින්දැල්ල වෙත යන පළඟැටියෙක් වගේ අපි රැවටිලා. ඒ වගේම මැණික් කියලා වීදුරු බෝල හැඳින පිස්සෙක් වගේ අපි රැවටිලා. මේ ලෝකෙට අපි කොච්චර රැවටිලාද? ඒක තමයි ප්‍රශ්නේ. අපි උසයි කියලා රැවටෙනවා, මිටි කියලා රැවටෙනවා. මම එක කවුරු හරි ළමයෙක් අරගෙන අපි කියනවා ළමයට ඔයා උසයි කියලා. ඒතරේ ළමයා දුනා මං උසයි. හැබැයි ඊට වඩා උස ළමයෙක් ආපු ගමන් ඒ උසයි කියපු ළමයාට මොකද වෙන්නේ? ඒ ළමයා මිටි වෙලා යනවා. මම තව ළමයෙක්ට කියනවා ඔයා මිටිනේ, ඔයා කොටයිනේ කියලා. ඒතරේ ළමයා දුක් වෙනවා. අනේ මං කොටයි කිව්වා කියලා. හැබැයි එහාට වඩා කොට ළමයෙක් ආපු ගමන් ආයත් එක බලනකොට අර ළමයා උසයිනේ. බලන්න මේ උසයි කියලා දැම්මත් අපි වරද්ද ගන්නවා, මිටි කියලා දැම්මත් අපි වරද්ද ගන්නවා. මොකද මේ ලෝකේ උස කියන්නේ මිටි පවතින තාක්කල් තියෙන දෙයක් මිසක් ඇත්තරම තියෙන දෙයක් නෙවෙයි. අර තව එකක් මත රඳා පවතිනක් පටිච්ච සමුප්පන්නයි. මේ හැම දෙයක්ම තව එකක් නිසා තියෙන්නේ. ඉමස් අස්මින් සති ඉදං හෝති. මෙය ඇතිකල්හි මෙය වේ. අස්මින් අස්වති ඉදන් නොහෝති. මෙය නැතිකල්ලි මෙය නොවේ. එහෙනම් මේ එක දෙයක් තියෙනකන් තමයි තව දෙයක් තියෙන්නේ. ඒ දෙ නැත්තම් මේ දෙ ඉතිරි වෙන්නේ නැහැ. එහෙනම් එකතුව තියෙන තාක්කල් ඵලයක් පේනවා.
එකතු වෙන්නේ නැත්නම් යම් දවසක ඵලයක් පේන්නේ නැහැ මං අහනවා ප්‍රශ්නයක් එතකොට ඔබ මේ ලස්සනයි කැතයි මිහිරි සුදුයි උසයි හොඳයි නරකයි කියලා වෙන් කරගෙන තියෙනවා මේ වෙන් කරගන්න සීමාව නිවැරදිද නැහැනේ එකකට එකක් සාපේක්ෂකයිනේ එතකොට ඔබ ලස්සනයි කියන සීමාව මොකක්ද ඇත්තටම ඔබ ලස්සනද ඔබේ සැමියා ලස්සනද ඔබේ බිරිඳ ලස්සනද ඔබේ දරුවා ලස්සනද ඔබ දකින චිත්‍රපටයක ඉන්න නිලියක් නළුවෙක් ලස්සනද මහාන ලස්සන කාට සාපේක්ෂද තව කෙනෙක්ට සාපේක්ෂව හැබැයි ඒ ලස්සන කෙනාට තවත් ඊට වඩා ලස්සන කෙනෙක් අපි සාපේක්ෂ කරපු ගමන් එයාගේ ලස්සන නැති වෙනවා ඔය හදාගත්ත මනෝ ලෝකේ කඩපු තව කෙනෙක් ඉන්නවා ඒ තමයි නන්ද කුමාරයා නන්ද හාමුදුරු නන්ද හාමුදුරුවන්ගේ හිතේ ජනපද කල්යාණේ පිළිබඳව ලොකු අදහසක් තිබ්බනේ ඒ ගැනමයි හිත හිතෙන්නේ පැවිදි උනේ ආසාවකින් නෙවෙයිනේ කැමැත්තකින් නෙවෙයිනේ බුදුහාමුදුරන්ගේ ඉල්ලීම නිසා දැන් බුදුහාමුදුරුව මහාන කරමු නිසා ඉතින් මහාන වෙලා හිටියා එබැයි ජනපද කල්යාණේ හිතේ තියාගෙන බුදුහාමුදුරන්ට පෙන්වන්න උනා මේ සාපේක්ෂකයේ තියෙන මායාව එතකොට බුදුහාමුදුරුව මොකද කරේ අපි දන්නවා කතාවේ ජනපද කල්යාණයට වඩා ලස්සන එකක් පෙන්වන්න එක්කන් ගියා කොහෙද දිව්‍යාංගනාවක් පෙන්වලු බුදුහාමුදුරුව දිව්‍යාංගනාවක් පෙන්නන අතර බුදුහාමුදුරුව ඊට වඩා පොඩි සාපේක්ෂයක් පෙන්නවා පිච්චිච්ච හේනක වැන්දිරියෙක්ව පෙන්නලා තමයි දිව්‍යාංගනාවක් පෙන්වුවේ නන්ද කුමාරයා නන්ද හාමුදුරුව අර ජනපද කල්යාණ ලෝකින ලස්සනම කාන්තාව කියලා හිතාගෙන හිටපු හාමුදුරුව එක පාරට අර දිව්‍යාංගනාව දැක්ක ගමන් අර ලස්සනයි කියලා දාගෙන හිටපු සංකල්පය කඩාගෙන වැටුණක පාට බුදුහාමුදුරුව අහනවා ඇත්තටම ජනපද කල්යාණේ ලස්සනයිද ස්වාමිනී මේ දිව්‍යාංගනාවත් එක බලනකොට නම් අර පිච්චිච්ච හේනේ ඉන්නේ වැඳිරි වගේ තමයි ජනපද කල්යාණේ අන්නට හදාගෙන හිටපු සාපේක්ෂයේ බුදුහාමුදුරුව සාපේක්ෂයේ කඩාගෙන වැට්ටුවා අපි මේ ලෝකය පිළිබඳව හදාගෙන ඉන්නවනේ ලොකු ලොකු දේවල් ඔය සාපේක්ෂ කඩන අය අතරින් මුගලන් මහරහතන් වහන්සේ ප්‍රමුඛයි කියලා කියනවා මොකද දවසක් මේ සක්‍රදේවේන්ද්‍රයා හදනවලු විශාල මාලිගයක් බුදුන් වහන්සේගෙන් අනිත්‍යතාවය පිළිබඳව තේරුම් අරගෙන ගිහිල්ලා විශාල මාලිගයක් හදනවලු හදන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ වැඩි වෙලාවක මෙයා ආසාවෙන් මේ අමංගේ පුකුණ මේ තමයි මේ කාමරේ විචිත්ත කාමරේ මේ විදිහට පෙන්නන පටන් ගත්තලු මේවට හරි ආසාවෙන් ඉන්න බවක් පෙන්වවලු ඉතින් මුගලන් මහරහතන් වහන්සේ මහපටැංගිල්ලෙන් මෙන්න මේ හදපු මාලිගාව දෙදරවල කඩාගෙන වැට්ටුවා කියලා කියන්නේ මේවා අතිශෝක්ති වෙන්න පුළුවන් හැබැයි මෙහෙවෙන් පෙන්නන ගම්ම වෙන අදහස මේ සක්‍රදේවේන්ද්‍රයාගේ කඩා වැට්ටුවේ මාලිගය නෙවෙයි මාලිගාව පිළිබඳව හදාගෙන හිටපු සංකල්පය එතකොට මේ බුදුහාමුදුරු ඇත්තට මිනිස්සුන්ගේ සංකල්ප කඩනවා මිනිස්සු හදාගෙන ඉන්න දෘෂ්ටිගත වීම කඩනවා ඒකට හේතුව ඒ සියලුම දෘෂ්ටි වැරදි නිසා ඔබ හදන නිවැරදි හෝ වැරදි හෝ හැම දෘෂ්ටියක්ම දෘෂ්ටිගත වීම පමණමයි එහෙනම් නිවැරදි දෘෂ්ටික ලෝකේ જાතියක් නැහැ වැරදි දෘෂ්ටිමයි ඔක්කොම තියෙන්නේ වැරදි දෘෂ්ටි කියලා જાතියකුත් නැහැ ලෝකේ තියෙන නිවැරදි දෘෂ්ටිමයි කොටින්ම ලෝකේ දෘෂ්ටි කියන දේවල් වැරදි මිසක් දෘෂ්ටිය මේ දෘෂ්ටිය හොඳයි මේ දෘෂ්ටිය හොඳයි කියලා අපිට වෙන් කරන්න බෑ ලෞකිකව පුළුවන් ලෞකිකව පස්පව් නොකල දස අකුසල් කරන කර ඉන්න එක හොඳයි එහෙනම් ලෝකෝත්තරව බලනකොට ගැඹුරෙන් බලනකොට මෙතන සියලුම දේවල් වලට දෘෂ්ටිගත වීම පමණමයි අපි දාගෙන ඉන්නේ බුදුන් වහන්සේ මේ දෘෂ්ටි කඩන්න හොඳම දේ තමයි ඉන්දියාවේ මිනිස්සුන්ට පැහැදිලි කරේ ඉන්දියාවේ මිනිස්සු හිතාගෙන ඉන්නවා බුදුන් වහන්සේ පිළිබඳව විවිධ අදහස් මේ ගැන හොඳ අදහසක් තියෙනවා එක බමුණෙක් බුදුන් වහන්සේ මේක පෙන්වන්නේ අතීත කතාවක් කියලා මේ බමුණෙක් ඇවිල්ලා බුදුන් වහන්සේගෙන් අහනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ පිළි ආහාරයට ගන්නවද ඒකට වචනය තමයි ආමගන්ධය ඔබ වහන්සේ ආමගන්ධය වළඳනවාද කියලා අහනවා එතකොට මේක ආමගන්ධ සූත්‍රයේ සුත්තනිපාතයේ කුද්දකනිකායේ සුත්තනිපාතයේ ආමගන්ධ සූත්‍රය. එතකොට බුදුන් වහන්සේ කියනෝ නැහැ. මම පිළි ආහාරයට ගන්න ආමගන්ධය වළඳන්නේ නැහැ. එතකොට මේ බමුණා ඉතින් සතුටු වෙනවා. ආමගන්ධය වළඳන්නේ නැහැ.
ඒ බුදුන් වහන්සේට තේරෙනවා මේ මිනිස්සයා ආමගන්ධ කියලා හිතුවේ මස් මාළු වලට. ඒ බුදුහාමුදුරුව එහෙම අදහසකින් නෙවෙයි උත්තර දුන්නේ. එතකොට බුදුහාමුදුරන්ට ඕන වුණා මේ මිනිස්සයාගේ මේ දෘෂ්ටිගත වීම කඩන්න. මේ කට්ට කතාවට ගියාට පස්සේ හොඳට පැහැදිලි කරනවා. ඉතින් මේ මිනිස්සයාට කියනවා බුදුහාමුදුරු හෙට අපි අහවල් රජවාසලේ මේ දානයකට වඩින ඔබත් එන්න අපිත් එක්ක. ඉතින් මේ බමුණවත් එක්කගෙන මේ බ්‍රාහ්මණයවත් එක්කගෙන බුදුන් වහන්සේ වඩිනවා. බුදුන් වහන්සේ දානට ගිහලා බ්‍රාහ්මණයටත් වෙන මාසනයක් පනවලා තිබ්බා. ඉතින් දැන් දාන බෙදනවා. දාන බෙදනකොට මුලින්ම එන්නේ සුප් එකක්, කැඳ එකක්. මේ සුප් එක හදලා තියෙන්නේ මස් දාලා. මස් දාලා හදපු සුප් එකක්. එතකොට මේ බමුණ බලන් ඉන්නවා, දැන් ආමගන්ධය බුදුහාමුදුරුව වළඳන්නේ නැහැ කියවනේ, බුදුහාමුදුරුව ගණියද නැද්ද කියලා. බුදුහාමුදුරුව පිළිගත්තා. ඒතර මේ මිනිස්සයා හිතුවා පිළිගත්තට වළඳන එකක් නැහැ. දැන් මේ බලන්න ඔළුවේ හදාගෙන හිටපු සංකල්පේ නඩත්තු කරන්න දඟලන විදිය මේ මිනිස්සයා. ඊට පස්සේ බුදුහාමුදුරුව අරගෙන වළඳන්න පටන් ගත්තා. එතකොට මේ මිනිස්සයා තිගැස්සුණා. ඒ විතරක් නෙවෙයි, ඒ පැහැදිලි කිරීමේ හොඳටම පැහැදිලි කළ තියෙනවා. කාශ්‍යප බුදුහාමුදුරුව කියලා කියන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ සංකල්ප කඩන්න හොඳ දක්ෂම බුදුහාමුදුරුව කෙනෙක්. උන්වහන්සේ මොකද කරන්නේ, මස් කෑල්ලක් අරන් කටේ තියාගෙන මේ මිනිස්සයා දිහා බලාගෙන වළඳන්න පටන් ගත්තා. මේ මිනිස්සයාට තරහ ගියා. බුදුහාමුදුරුවන්ට වළඳලා ඉවරුණාට පස්සේ දොස් කියනවා. බුදුන් වහන්සේ ආමගන්ධයේ වළඳනවා පමණක් නොවේ, ඔබ වහන්සේ බොරුත් කියනවා. මට කිව්වා ආමගන්ධයේ වළඳන්නේ නැහැ කියලා. එතකොට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා, ප්‍රාණඝාතය පිළිගඳයි, මාංශ පරිභෝජනය පිළිගඳ නොවේ. සොරකම් කිරීම, කාම මිත්‍යාචාර කිරීම, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, වෛරය, මිත්‍යා දෘෂ්ටිය, දැඩි රාගය, අනුන්ගේවට ආස කිරීම, අනුන්ව පහත් කිරීම, තමන් හුවා දැක්වීම, මේ විදියට විවිධ කෙලෙස් පැහැදිලි කරලා බුදුහාමුදුරුව කියනවා ඒවා ආමගන්ධ වේ, මාංශ පරිභෝජනය ආමගන්ධේ නොවේ. ඒතර මේ මම කියන්නේ මස් මාළු ගැන නෙවෙයි, මම මේ පෙන්වන්නේ ඔබට දෘෂ්ටිගත වීම කඩන විදිය බුදුන් වහන්සේ කෙනෙක්. ඒතර අපි හදාගෙන ඉන්න සීල වෘත හෝ අපි හදාගෙන ඉන්න විවිධ ප්‍රතිපත්ති හෝ මේවා තුල දෘෂ්ටිගත වීම ඕන තරම් තියෙන්න පුළුවන්. එතකොට අවබෝධයේ නිවැරදි මාර්ගයේ ගමන් කරන කෙනා මේ සියලුම දෘෂ්ටිගත වීම බැහැර කරනවා. සෝත ආපන්න හෙවත් මාර්ගයට පැමිණ කෙනා සියලු දෘෂ්ටිගත වීම වලින් නිදහස් වෙච්ච කෙනා. අර නිමිති අනුනිමිති බලන්නේ නැහැ. නැකත් පිළිබඳව විශ්වාසයක් නැහැ. නැකතනම් සෑම මොහොතක්ම උත්තරපල් නැකතකි. මේ අවබෝධය කරා ගමන් කරන පුද්ගලයාට. ඒතොර නැකත කියන්නේ මේ අපිට අදහල වෙලාව. නැතුව අර අහවල් වෙලාව කියලා වෙලාව වෙන් කර කර ඉන්න එක දෘෂ්ටිගත වීම. කිං පරිස්සන්ති තාරකා, අහසේ තරු ඔබට කුමක් කරාවිද? අත්තාහි තමන් තමයි තමන්ගේ නැකත, තමන් තමයි තමන්ගේ වෙලාව තීරණය කරන්න ඕනේ. නැතුව අහසේ තරු නෙවෙයි ඔබ කළ යුතු දේ තීරණය කරන්නේ. එනම් ඔබ තේරුම් ගන්න ඕන හොඳම දෙයක් තමයි මේ දෘෂ්ටි ජාලවලින් මිදීම තමයි බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨිය කියලා පැහැදිලි කරන්නේ. නැතුව තවත් එක්තරා දෘෂ්ටිගත වීමක් නෙවෙයි. ඔබ හිනන් ඉන්නවනම් රහතන් වහන්සේලා නිවන් මග යන අය හරි හිමින් කතා කරන, හරි හිමින් ඇවිදින, හරි හිමින් වැඩ කරන අය කියලා. ඒක වැරදි. ඒ කියන්නේ උන්වහන්සේලා හයියෙන් කතා කරන අයද? උන්වහන්සේලා කෑ ගහන අයද? උන්වහන්සේලා දඟලන අයද? ඒත් වැරදි. ওই දෙපැත්තම වැරදි. උන්වහන්සේලාට එහෙම විශේෂ විදිහක් නැහැ. උන්වහන්සේලා සාමාන්‍ය මිනිසයන්. උන්වහන්සේලාගේ වෙනස් වෙලා තියෙන්නේ ආධ්‍යාත්මීය පමණයි. නැතුව අභ්‍යන්තරය පමණයි වෙනස් වෙලා තියෙන්නේ, බාහිරය නෙවෙයි. බාහිරයෙන් කිසිවෙක් මනින්න බෑ. දවසක් බුදුහාමුදුරුවන්ට මිනිස්සෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේට මම පුදුමාකාර පැහැදීමකින් ඉන්නේ. බුදුහාමුදුරුවනවා, එහෙයි. එතකොට මේ හාමුදුරුව මේ මිනිස්සයා කියනවා, ඔබ වහන්සේ ඉතාමත් ස්වල්පයයි ආහාර වළඳන්නේ. ඉතින් මම ඒ පිළිබඳව ඉතාමත් පැහැදීමෙන් කටයුතු කරන්නේ.
එතකොට බුදුහාඳුර කියනවා ඔබ ඒ පිළිබඳව සිතා මා කෙරෙහි පැහැදෙන්න එපා. මොකද සමහර වෙලාවට මම පාත්‍රයෙන් කාලයි තමයි වළඳන්නේ. ඒ සමහර වෙලාවට මම පාත්‍රයෙන් භාගයක් වළඳනවා. ඇතැම් වෙලාවට මම සම්පූර්ණයෙන් පාත්‍රයෙන් එකක් ආහාර වළඳනවා. මට අවශ්‍ය ප්‍රමාණය මා වළඳනවා. මගේ වැළඳීමත් එක්ක ඔබ පැහැදීමක් හදාගන්න එපා. බලන්න කොච්චර හොඳයිද කියපු එක කියලා බුදුහාඳුර එහෙම. බුදුන් වහන්සේට හෝ තවත් කෙනෙක්ට හෝ පැහැදෙන්න ඕනේ උන්වහන්සේ කන විදිය, උන්වහන්සේ ඇවිදින විදිය, උන්වහන්සේ කතා කරන විදිය, උන්වහන්සේ යන වාහනේ, උන්වහන්සේ ඉන්න පන්සල, උන්වහන්සේගේ පෙනුම දිහා බලලා නෙවෙයි අපි කෙනෙක්ට පැහැදෙන්න ඕනේ. උන්වහන්සේ අපිට ලබා දෙන දේ, උන්වහන්සේගෙන් අපිට ගත හැකි දේ, උන්වහන්සේ පෙන්වන දර්ශනය අනුව පැහැදෙනව මිසක් භෞතිකත්වයට පැහැදෙන්න එපා. භෞතිකත්වය පිළිබඳව දෘෂ්ටිගත වෙන්න එපා. ඔබට පෙන්වන කිසිවක් සත්‍යද අසත්‍යද නොවේ. මොකද ඒ දේවල් අපි දන්නේ ඇත්තරම සත්‍යද කියලා. අඟුලිමාල දවසකට කලින් මිනිමරුවෙක්, ඊළඟ දවසේ අවබෝධයට පත්වෙච්ච කෙනෙක්. එහෙනම් මේ අඟුලිමාල පිළිබඳව හදාගෙන ඉන්න හොඳයි කියන දෘෂ්ටිය හෝ නරකයි කියන දෘෂ්ටිය ඇත්තටම අපිට බැහැර කරන්න වෙනවා. මොකද අපි දන්නේ අඟුලිමාල හොඳයිද නරකයිද කියලා. මම කියන්නේ ඒ කාලේ එතන හිටියනම් අපිට එහෙනම් කෙනෙක්ව බාහිරෙන් මනින්න බෑ. කෙනෙක්ව මනිනවා නම් අභ්‍යන්තරික මනින්න ඕනේ. ඇත්තටම අපිට අභ්‍යන්තරිකව මනින්න බෑ. එහෙනම් අපි කිසි කෙනෙක් මනින්න නැතුව හිටියාම ඉවරයි. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් ඔබ කියනවා, මම කියනවා මෙන්න මේ වටාපත මගේ කියලා. එතකොට මේ වටාපත මගේ කියලා මම කියනකොටම මේ වටාපත හැර අනික් වටාපත් මගේ නෙවෙයි වෙනවා. මොකද මේක මගේනේ. එතකොට මේ මගේ කියන සංකල්පේ දහපු ගමන් අනික් ඒවා මගේ නෙවෙයි වෙනවනේ. එතකොට මම මට අයිති කරගන්න අවශ්‍ය වෙන පොඩි ප්‍රමාණයක් මං අයිති කරගන්නකොට මට ලෝකේ සියල්ල අහිමි වෙලා යනවා. එහෙනම් ඔබ ඒ දේවල් අයිති කර ගැනීම හෝ අහිමි වීම කියන දෙකටම අවශ්‍ය නැත්තම් ඔබට ඔබ නිදහසේ ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මොකද සමහර දේවල් අයිති කරගන්න ගියාම සමහර දේවල් අහිමි වෙනවා. සමහර දේවල් ප්‍රතික්ෂේප කරන්න ගියාම සමහර දේවල් ලං වෙනවා. සමහර දේවල් ලං කරගන්න ගියාම අපිට අනවශ්‍ය දේවලුත් ලං වෙනවා. එහෙම වෙන දවලුත් තියෙනවා. ඇයි ලස්සන ලං කරගන්න ලං කරගන්න ලස්සනත් එක්ක කැතත් ලං වෙන්නේ නැද්ද? ලං වෙනවා. මිහිරි බව ලං කරගන්න ලං කරගන්න අමිහිරි බව ලං වෙන්නේ නැද්ද? ලං වෙනවා. එහෙනම් මේ ලෝකේ දෙපැත්තම ලං වෙනවා. එනම් ලංකර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි අපි සිද්ධ කරන්න ඕනේ. ලෝකෙ පිළිබඳව තේරුම් අරගෙන මධ්‍යස්ථ වීමයි සිද්ධ කරන්න ඕනේ. මම කිව්වා දැන් කොස් ගෙඩියක් කියලා එකක් ලෝකෙ තිබ්බේ නැහැ. කොස් ගෙඩිය මායාවක්. දැන් එහෙනම් හාමුදුරු කියපුක හරි. අද ඉඳන් අපි මේ ලෝකෙ නැහැ කියලා හිතාගමු. මේ ඔක්කොම මායාවක්. මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. අම්මා නැහැ, තාත්තා නැහැ, ඥාතීන් නැහැ, මමෙක් නැහැ, ලෝකෙ සත්තු නැහැ, කිසිම දෙයක් නැහැ. මං අහනවා ඔබ දැන් නිවැරදි දෘෂ්ටියට ඇවිල්ලාද? මොන පිස්සුද? ඔබ නැවත මිත්‍යා දෘෂ්ටියට ඇවිල්ලා. මොකද ඇතැයි කියලා අල්ලගන්න එක මිත්‍යා දෘෂ්ටිය වගේම නැතැයි කියලා අල්ලගන්න එකත් මිත්‍යා දෘෂ්ටිය. මමෙක් නැහැ කියලා සමහරු හිතන් ඉන්නවා. මම කියලා කෙනෙක් නැහැනේ. ඉතින් මම කියලා කෙනෙක් නැත්තා ඉතින් නිවන් දකින්නේ මොකටද? මම කියලා කෙනෙක් නැත්තම් මොකටද මේ මාර්ගයක් වඩන්නේ? අම්මා නැහැ, තාත්තා නැහැ, ඒ තනිකර මිත්‍යා දෘෂ්ටියක්. මේ නැහැයි කියලා අහුවෙන එක නෙවෙයි. පන්දම කරකවනකොට මං අහනවා රවුමක් නැද්ද? රවුමක් තියෙනව නෝ පේන්නේ. රවුම තියෙනව තමයි. හැබැයි රවුම මායාවක්, රවුම බොරුවක්. තියෙනවා කියන එකත් බොරුවක් කියන එක දෙකක්. එතකොට මේ පීඩිසිය තියෙනවද කියලා මං ඇහුවොත් තියෙනවා, මේ තියෙනවා මෙතන පීඩිසියක්. හැබැයි මේ පීඩිසිය බොරුවක්. බොරුවක් කියලා කියන්නේ ඇත්තක් නෙවෙයි. තියෙනවා හැබැයි ඇත්තක් නෙවෙයි. පැහැදිලිද? එහෙනම් මේ ලෝකේ දේවල් තියෙනවා නැහැ නෙවෙයි.
තියනවත් නෙවෙයි තියනවමයි කියලා ගන්නත් බෑ නැහැ කියලා කියන්නත් බෑ හැබැයි අපිට තියනවා වගේ පේනවා මායාවක් අන්න ඒක හොඳට තේරුම් ගන්න නැති තාක්කල් අපි එක එක දේවල් වලට අහු වෙනවා සමහරු ආගමට අහු වෙනවා සමහරු අනාගමික වීමට අහු වෙනවා ආගමට අහු වීමත් අනාගමික වීමට අහු වීමත් දෙකම දෘෂ්ටිගත වීමක් එනම් මේ දෙකටම යන්නේ නැතුව අපිට දර්ශනය පැහැදිලිව තේරුම් අරගෙන අපේ ආධ්‍යාත්මික ගමන හදා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මධ්‍යස්ත මාර්ගය අපිට පුළුවන් නම් හැම එකක් පිළිබඳව මධ්‍යස්තව දකින්න දහම්තර රජුරවන්ට යකෙකුගෙන් ධර්මය අහන්න පුළුවන් මධ්‍යස්ත බවක් හදා ගන්න පුළුවන් නම් තවත් කවර කතාවද එහෙනම් ඔබට පුළුවන් වෙන්න ඕනේ ඕනම කෙනෙක්ගෙන් ඕනම දෙයක් අහගන්න ඔබට පුළුවන් වෙන්න ඕන සියලුම දෙනාගෙන් ගුරුහරුකම් ලබා ගන්න මාන්නක්කාරකම පැත්තකට දාන්න දෘෂ්ටිගත වීම පැත්තකට දාන්න පක්ෂ පාට ඒ දේවල් අයින් කරලා දාන්න ඒ වගේම අහවල් ස්වාමින් වහන්සේ හොඳයි මේ ස්වාමින් වහන්සේ හොඳයි මේ ස්වාමින් වහන්සේගේ සරණ යනව මම මේ ස්වාමින් වහන්සේගේ අනුගාමිකයෙක් මම කිසිම කෙනෙක්ගේ අනුගාමිකය වෙන්න ඕනේ නැහැ බුදුහාඳුරන්ගේ අනුගාමිකය වෙන්න ඕනේ නැහැ ඔබ ඕනම ධර්මයක් ඕනම දර්ශනයක් ඔබ තේරුම් අරගෙන අහගෙන ඔබ ඔබේ ගමන හදාගන්න ඔබට අවශ්‍ය දේ ඔබ ලබා ගන්න අනවශ්‍ය දේ බැහැර කරන්න ඔබට අවශ්‍ය නම් ක්‍රිස්තියානි ආගමෙන් යම් දේවල් ඉගෙන ගන්න ඒකත් කිසිම ප්‍රශ්නයක් නැහැ ඉස්ලාම් ආගමෙන් යම් යම් දේවල් ඉගෙන ගන්න ඒම ඉගෙන ගත්තත් ප්‍රශ්නයක් නැහැ ඔබ මධ්‍යස්ත නම් ඔබ අවංක නම් ඔබ ඍජු නම් ඔබ තුල පිරිසිදු බව තියෙනවා නම් ඔබට කිසිම දවසක වරදින්නේ නැහැ ඔබට පුළුවන් ඒ හැම දෙයකින්ම ඔබේ ගමන හදා ගන්න අවශ්‍ය දේවල් ගන්න නැතුව මම බෞද්ධේ එන මම බයිබලේ අල්ලන්නේ මම බෞද්ධේ මම මේ කුරාණේ අල්ලන්නේ මම අහවල් හාමුදුරන්ගේ ශ්‍රාවකෙක් මං අනිත් හාමුදුරන්ගේ බණ අහන්නේ මම මේ හාමුදුරන්ගේ ශ්‍රාවකෙක් මං මේ හාමුදුරන්ගේ බණ අහන්නේ දෘෂ්ටිගත වීම මොකටද එහෙම වෙන්නේ ඕනම කෙනෙක්ගේ දෙයක් අහන්න අහලා අවශ්‍ය දේ ගන්න අනවශ්‍ය දේ බැහැර කරන්න ඒ වගේම තමන් කැමති පුද්ගලයා කියන හැම දෙයක්ම නිවැරදි කියලා ගන්නත් එපා. තමන් කැමති ස්වාමින් වහන්සේ කියන සියලුම දේවල් නිවැරදි කියලා හිතන්නත් එපා. තමන් අකමැති කියන ස්වාමින් වහන්සේලා කියන සියලුම දේවල් වැරදි කියලා හිතන්න යන්නත් එපා. මොකද මේ සියලුම දෘෂ්ටිගත වීම ඔබගේ අසාර්ථකත්වයට හේතු වෙනවා මිසක් සාර්ථකත්වයට හේතු වෙන්නේ නැහැ. ඔබට සාර්ථක මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය නම් ඔබට නිවන් මඟ නිවැරදිව ගමන් කරන්න අවශ්‍ය නම් ඔබ උත්සාහ කරන්න මධ්‍යස්ථ කෙනෙක් වෙන්න. ගැඹුරු බණ හොයන්න යන්න එපා. ප්‍රායෝගික බණක් හොයන්න. ගැඹුරු දේශනා යනු වචන ගොඩක් තියෙන ඒවවත් ලොකු ලොකු දන්නේ වචන ගොඩක් එකතු කරලා හදන දේවල්වත් නෙවෙයි. ගැඹුරු යනු අර්ථය ගැඹුරු ප්‍රායෝගික වෙන්න ඕන දේවල්. හැබැයි කොච්චර අර්ථය ගැඹුරු වුණත් වැඩකුත් නැහැ. ඒ දේවල් ප්‍රායෝගික ජීවිතයේ භාවිතා කරන්න බැරි නම් ප්‍රායෝගිකව භාවිතා කළ නොහැකි කිසිම තියරි එකක් මං කියන්නේ ඵලයක් නැහැ. එහෙනම් ඒක තියරි විතරයි. එහෙනම් බුදුදහම කියන්නේ තියරියක් නෙවෙයි. බුදුදහම කියන්නේ ප්‍රැක්ටිකල් එකක්. බුදුදහම කියන්නේ ප්‍රායෝගික මාර්ගයක්. සුනීත සෝපාකට මහා ලොකු දර්ශනයක් ඕන උන්නේ නැහැ. ඒ වගේම පටාචාරට මහා ලොකු දර්ශනයක් ඕන උන්නේ නැහැ. කිසා ගෞතමීලට මහා ලොකු දර්ශනයක් ඕන උන්නේ නැහැ. ඕන් පුංචි පුංචි දේවල් වලින් අවබෝධයටපත් වුණා. ඒකට කියන්නේ ප්‍රායෝගික මාර්ගයක්. ඔබට අවශ්‍ය ලොකු උගතෙක් වෙන්නද ඔබට අවශ්‍ය නිවන් මඟ සාර්ථකව ගමන් කරන්නද කියලා ඔබ දෙකින් එකක් තීරණය කරන්න. ඔබට අවශ්‍ය නම් වැඩ පෙන්නන්න ඔබට අවශ්‍ය නම් තමන් දන්නවා කියලා අනිත් අයට කියන්න ඔබ ඉගෙන ගන්න අභිධර්ම ඉගෙන ගන්න ලොකු ලොකු දේශනා ඉගෙන ගන්න ඒවක් සාකච්ඡා කරන්න තර්ක කරන්න වාද කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ඔබ අවංකවම ඇත්තටම ඔබට නිවන් මඟ යන්න ඕන නම් ඔබට මාර්ගයේ ගමන් කරන්න ඕන නම් ඔය ඔක්කොම අතහැරලා දාලා තමන්ට තේරෙන තමන්ට පුළුවන් ප්‍රායෝගික කොටසක් හරියට තේරුම් අරගෙන ඒ දේ නිරන්තරයෙන් පුහුණු කරන්න භාවිතා බහුලී කතා නැවත නැවත භාවිතා කරන්න පුංචි දෙයක් වුණත් කමක් නැහැ
ඔබ නැවත නැවත භාවිතා කරන්න. ඒක භාවිතා කිරීම තුළ ඔබට බොහෝ දේවල් ලැබෙනවා. මොකද ගොඩාක් දේවල් ඉගෙනගෙන ගොඩාක් දේවල් කියමින් එක දෙයක්වත් කරගන්න නැති වුණොත් ඔබට අවසානයේ කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි පුංචි දෙයක් ඉගෙනගෙන පුංචි දෙයක් කියමින් ඒ දේ හොඳට භාවිතා කරොත් අඩුම තරමේ ඔබට ඒ භාවිතා කරපු ටික හරි ඉතිරි වෙනවා. එහෙනම් මේ නිවන් මඟ අවසන් කළ හැකි. මේ නිවන් මඟ ඕනම කෙනෙක්ට ගමන් කළ හැකි. මේකට වයසක්, මේකට පන්තියක්, මේකට දැනුම් මට්ටමක්, මේකට කිසිම ස්ත්‍රී පුරුෂ ජාති ආගම් කුල ભેද කිසිම දෙයක් නැහැ. සීමාවක් නැති, මායිමක් නැති දෙයක් තමයි මේ නිවන් මඟ සහ අවබෝධය කියන්නේ. ඕනම කෙනෙක්ට පුළුවන්. හිත ඇතනම් පත කුඩාද කියන්නේ. හිත තියෙනවා නම් ඕන කෙනෙක්ට පුළුවන් මේක කරගන්න. හැබැයි ඔබ ගාව උනන්දුව, උත්සාහය, කැපවීම නිරන්තරයෙන් තියෙන්න ඕනේ. ප්‍රධාන වශයෙන් දස කුසලයෙන් වෙන් වෙන්න. වැරදි වැඩ කරන්න එපා. 10ක් මොනවාද? ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, අනුන්ගේ වට ලෝභ කරන එක, වෛර කරන එක, මිත්‍යා දෘෂ්ටි යෙදෙන එක යම් ප්‍රමාණයක් වනවත්ත ගන්න. ඒක තමයි මූලික විරතිය, මූලික සීලය. ඊට පස්සේ ඔබට කරන්න තියෙන්නේ හිත දිහා බලන්න. ඔබට පේන දේවල්, ඇහෙන දේවල්, දැනෙන දේවල්, මතක් වෙන දේවල්, ඒවා පිළිබඳව හොඳට අවධානයෙන් ඉන්න. ඔබ ඒ පේන තැන, ඇහෙන තැන, දැනෙන තැන මොනවද හදාගන්නේ ඇතුලේ? ඔබ අභ්‍යන්තරේ හදාගන්න ලෝකය පිළිබඳව ඔබ හොඳට තේරුම් ගන්න. ඊළඟට දෙවෙනියට කල්පනා කරන්න, ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මට තරහ එන්නේ? ඇයි මට රාගය එන්නේ? ඇයි මට ඊර්ෂ්‍යාව එන්නේ? එන ඊර්ෂ්‍යාව ආවේ, රාගය ආවේ මං හදාගත සංකල්පයක් නිසා. සංකප්ප රාගා පුරිසස්ස කාම. මිනිසුන්ගේ රාගය කියන්නේ සංකල්පයක්, අපි ඔළුව හදාගත් එකක්. එහෙනම් ඒක ඒ විදිහට තේරුම් අරගන්න. තරහ කියන්නේ සංකල්පයක්. මම හිතන විදිහට තියෙයි කියලා හිතන තාක්කල් තරහ යනවා. එහෙනම් මම හිතන විදිහට මේ ලෝකේ තියෙන්න ඕනද? නැහැ. එහෙම එකක් නැහැ. ඒක මේ මුලාවීම. අන්න ඒ විදිහට ඔබට තේරුම් ගන්න තියෙන්නේ. එහෙනම් එහෙම තේරුම් ගත්තට පස්සේ ඔබට තේරෙනවා මේ හැම දෙයක් දිහා මම දකින විදිහත් එක්ක තමයි මගේ ඇතුලේ දේවල් හටගන්නේ. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ දකින විදිය මැදිස්ත කරගන්න. ඔබ හිතන විදියට වෙන්න ඕන කියලාවත්, ඔබ හිතන විදියට වෙන්නේ නැහැ කියලාවත් එහෙම තීරණය කරන්න එපා. වෙන දෙයකට වෙන්න දෙහිලා ඔබ මැදිස්තව දකින්න. පේන තැන, ඇහෙන තැන, දැනෙන තැන සත්‍ය දකින්න. මොකද්ද සත්‍ය? ධාතු මාත්‍රයක් පමණයි. ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජීවෝ ශුන්‍යෝ. ධාතු මාත්‍රයක් තියෙන්නේ. මම තමයි මේක ඔළුවෙන් දාගන්නේ. මම්ම ඔළුවෙන් තියෙයි කියලා දාගෙන මම්ම නැති වුණාට පස්සේ මම්ම හඬමින් මම්ම දුක් වෙනවා. එහෙනම් මම තමයි මෙතන සියලුම වරද්ද කරගෙන තියෙන්නේ. එහෙනම් නිවැරදි වීම සිද්ධ කරගන්න ඕනෙත් මම. අත්ත දීපා විහෙරද බික්කවේ අත්ත සරණ නාත්ත සරණ. තමන් තමයි තමන්ට ආලෝකේ වෙන්න ඕනේ. තව කෙනෙක් ඔබට පිහිටක් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් පාර පෙන්නනෝ විතරයි. අපි බුදු කෙනෙක් හම්බෙලා අනාගත කාලේ ඒ බුදුන් වහන්සේගේ බණ අහලා එකම සද්ධර්ම මණ්ඩපයක නිවන් දකින්න ලැබෙනවා කියන ඒ ෆැන්ටසිය, ඒ ඔළුවේ හදාගෙන ඉන්න බොරු අදහස අතහැරලා දාන්න. එහෙම එකම සබ්ධම්ම මණ්ඩපයකට මේ ලෝකේ ඉන්න ඔක්කොටම නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඔබ අනේක බුදුහාමුදුරු කොහොමද අඳුනගන්නේ? බුදුහාමුදුරු ඇස් දෙකෙන් දැකලා අඳුනගන්නවද? බුදුහාමුදුරු පැන සහතිකෙන් අඳුරගන්නවද? බුදු කෙනෙක් එහෙම කෙනෙක්ට අඳුරගන්නත් බැහැ. අපි දන්නේත් නැහැ ඒ කාලේ අපි ඉපදෙයිද කියලා. එහෙනම් ඒව ඔක්කොම අතහැරලා දාලා, අනාගතය කරන දේවල් අතහැරලා දාලා, වර්තමානයේ තම තම නැන පමණින් දැනගත යුතු තම තමන්ගේ ඥානයේ ප්‍රමාණයට මේ දේශනාව තේරුම් අරගෙන මේ දේශනාව මේ විදියට භාවිතා කරමින් තමන්ගේ හිත හදාගන්න. ඒ හිත හදා ගැනීමමයි බුදුන් වහන්සේ කෙරෙහි සිදු කරන්න ඕන එකම පූජාව. යමෙක් තථාගතයන් වහන්සේට ගරු කරයිද, බුහුමන් කරයිද, ඒ සියල්ලම ප්‍රතිපත්තියෙන් සිදු කරන්න. මොකද උන්වහන්සේ බලාපොරොත්තු වුණේ උන්වහන්සේ උදෙසා මල්වත්, උන්වහන්සේ උදෙසා විවිධ පූජාවල්වත් නෙවෙයි. උන්වහන්සේට කළ හැකි එකම ගෞරවය උන්වහන්සේ මහන්සියෙන් සොයාගත්ත මේ දේශනාව අනුගමනය කරලා අපේ දුක නැති කර ගැනීම පමණමයි. එහෙනම් උන්වහන්සේගේ අවශ්‍යතාවය, උන්වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කිරීම සඳහා අපිට කරන්න පුළුවන් එකම දේ
अपे दुख नैति करगाने के अपि तुलती ना सहने पीड़ा वातहर लगाने के एना लोके टे लोके पाडवेती न देने लोके लोके पाडवेती न दीला ओबे निवर्दिव निदहासे लोके दिहा दाखिन पटांगाने विवृत मानसा कैति करगाने मुकदे ओबे मानसे विवृत नवन ताकाल ओबर सत्य बोधिवानी ने है विवृत मनसक ඇති කරගෙන मध्यस्थ मतदारी බවට පත් වෙලා මේ බුදුහාමුදුරුව පෙන්වපු උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන්නට හැම දිනාටම භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශඛයෝ නිබ්බානං